ටෙස්ට මෝ ඩබල් වාසි බැක් ගාන පනහක් අඩුයි ග්‍රෑම් පනහක් වැඩි දැන් ග්‍රෑම් 450ක්ම රුපියල් 880යි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මේ වන විට වසර පහකට ආසන්න වී ඇතත් බොහෝ දෙනා චෝදනා කරන්නේ ඊට නිසි පරිදි මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අවධාරණය කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් වන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව ඊයේ කාදිනල් හිමිපාණන්ට ජාතික ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම විසින් බාර දෙනු ලැබුවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගිහිල්ලා කාදිනල් වහන්සේ මුණ ගැහුණා. කරුණු හතක් පිළිබඳව කාදිනල් වහන්සේ දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. එතෙන්දී බුද්ධිමත් උගත් ජාත්‍යන්තරයක සම්බන්ධකම් තියෙන කතෝලික සභාව එහෙම නැත්නම් වතුකානිය නියෝජනය කරන එකම චරිතය අපේ කාදිනල් වහන්සේ. උන්වහන්සේ එහෙමනම් වැදගත් ප්‍රශ්නයක් මේගොල්ලොන්ගෙන් ඇසිය යුතු නේද? පළවෙනි ප්‍රශ්නේ විය යුත්තේ ඔබේ ජාතික ලයිස්තුවේ ඉන්න ඊබ්‍රහීම්ගේ පුතාලා දෙන්න මේ සහරාන් එක මේ ප්‍රහාරයට ඔවුන් දෙන්නා මේ මරාගෙන මැරෙන කණ්ඩායමේ හිටපු කෙනෙක්. එහෙනම් මේ කතෝලික ජනතාව මරා දැමීමට මේ ව්‍යසනය කිරීමට ඔබේ ජාතික ලයිස්තු අපේක්ෂකයාගේ පුත්‍රයෝ දෙන්නා සම්බන්ධයි නේද? එහෙමනම් ඔබ කොහොමද මෙවැනි අපරාධ කල්ලියක එහෙම නැත්නම් පවුලක සමාජිකයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරේ කියන එක ඇසිය යුතුයි නේද? ඒ වගේම පළවෙනි වතාවට කාදිනල් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ජාතිය මේ රට පාවලා දුන්නා. ඒ පාවලා දීන විපාක මේ රටේ ජනතාව අදටත් භුක්ති විඳිනවා. එහෙමනම් දැන් දෙවෙනි වතාවටත් කාදිනල් වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කරන්න යන්නේ ඊටත් වඩා මිනිමරු කල්ලියකට මේ රට පාවා දීලා රටේ ඉදිරි දේශපාලන තත්ත්වය කුමන පත්වෙයිද, රටේ ආරක්ෂක තත්ත්වය කුමන තත්ත්වයකට පත්වෙයිද, ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොනතරම් ව්‍යසනයක් ඇතිවේද කියලා දැවැන්ත බියක් මේ සමස්ත රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා කියන කාරණේ කාදිනල් වහන්සේටත් රටේ ජනතාවටත් මම සිහිපත් කරන්නට කැමතියි. ඒ නිසා රටේ ජනතාවගේ මං ඉතා කාරුණික ඉල්ලනවා, වරක් කාදිනල් වහන්සේගේ ක්‍රියාවලියටත් ඔබ රැවටුණා, කාදිනල් වහන්සේ ගෝඨාභය මහත්තයාට රැවටුණා, ඔබ කාදිනල් වහන්සේට රැවටුණා. එහෙනම් තවදුරටත් කාදිනල් වහන්සේලාගේ මෙවැනි රඟපෑම් වලට රටේ ජනතාව මුලා විය යුතුද, මුලා වෙයිද කියන එක පරිස්සමින් කටයුතු කරන්න කියලා ජනතාවට මම ඉතා කාරුණික සිහිපත් කරනවා.